හයි හනි බනිස් ඉතින් අද අපි ඔයාලට කියලා දෙන අමුතුම කෑම සෙට් එකක් මේ කවුරුත් දන්න මරයින් ඩයින් ආද අපි කියන අපේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ මරයින් ඩ්‍රයිව් එකේ ඉතින් වැල්ලපති ස්ටේෂන් එක ගාවම තමයි මේ ප්ලේස් එක තියෙන්නේ මේ ප්ලේස් එකට ඔයාලා ආවම පස්සේ බලා ගන්න පුළුවන් ලක්ෂරි ටයිප් එකේ මේගොල්ලෝ ඩයිනින් එක්ස්පීරියන්ස් එක විතරේ ඉන්ටීරියර් ඩෙකොරේට් කරලා තියෙනවා ලස්සන සීටින් ඒරියාක් එක ලස්සන වයිබ් එකක් මේ රෙස්ටුරන්ට් එකේදී ඔයාලට ගන්න පුළුවන් ඉතින් දැන් බලමු මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් අයිටම්ස් මොනවද කියලා අපි මෙතනින් ඕඩර් කරා ස්වීට් පොටැටෝ ෆ්‍රයිස් එකක් බීෆ් චොප්ස් එකක් පැස්ටා නැපොලිටාන එකක් ඒ වගේම මරයින් ඩයින් එකේදී එක්ස්පීරියන්ස් කරන්න හම් වෙන සිග්නේචර් පුල්ඩ් බීෆ් टोमेटो चिप्स මේ දිනේ බීෆ් බර්ගර් එක. ඉතින් බීෆ් බර්ගර් එකක් අපි දෙන මීට කලින් ට්‍රයි කරලා නැහැ. මේ අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඒ වගේම මාරම රසක් තිබ්බ බර්ගර් එකක්. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් පැස්ටා නැපොලිටාන එක. ඉතින් ඕගලොත් මෙතනට આવොත් අනිවාර්යයෙන්ම මේ ඩිෂ් එකත් ට්‍රයි කරලා බලන්න. මේ තියෙන ඉතින් අපි දෙන ආසාවෙන්ම ට්‍රයි කරපු බීෆ් චොප්ස් එක. මෙතනදී ඕගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් බෝන්ලස් බීෆ්. මේ රොටි එකට කියන්නේ ඉතින් පිටා බ්‍රෙඩ් කියලා. ඕගලන්ට මේ පිටා බ්‍රෙඩ් එකත් එක්ක මේ බීෆ් ට්‍රයි කරන්න පුළුවන්. අපි දෙන ගොඩක් මීල්ස් ට්‍රයි කරලා තියෙනවානේ. මේ මීල්ස් උත් එක්ක බලද්දී මේක හරිම ඩිෆරන්ට් මීල් එකක්. ඒ වගේම මේ මීට් අයිටම් එක ට්‍රයි කරද්දී මේක බෝන්ලස් නිසාම ඒ සොෆ්ට් ගතිය හොඳට තේරෙනවා. ඉතින් ඕගලන්ටත් මෙතනට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඕගොල්ලෝ මෙතනට આવොත් මේ බීෆ් චොප්ස් එක අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඕගොල්ලෝ තවමත් මෙතනට ඇවිල්ලා නැත්නම් ඉතින් ඕගොල්ලන්ගේ ෆැමිලි එකේ ඇත්ත එකම ඉක්මනටම මෙතනට එන්න. දැන් අපි බෙවරේජස් ට්‍රයි කරලා බලමු. මෙතන තිබ්බ මේ අයිස් මයිලෝ එක නම් ඇත්තරම මාරම රසයි. ඒ වගේම තමයි මේ ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන බ්ලූ ලෙමනේඩ් එක. ඕන්න ඉතින් දැන් අපි යනනේ තවත් සුපිරිම අයිටම් එකක් මේ මිල්කි චොකෝ බිස්කොෆ්. මට නම් හොඳටම ෂුවර් ඕගොල්ලෝ මේ වගේ අයිටම් එකක් නම් ට්‍රයි කරලා නැතුවදී. මේ වගේ අයිටම් එකක් ට්‍රයි කරපු කෙනෙක් දන්නවා මේ අයිටම් එකේ තියෙන රස. මේක වොෆල් එකක්. ඒ වගේම මෙතන තියෙන චොකලට් පීසස් වල ඇතුලේ තියෙන අයිස්ක්‍රීම් වගේ මිල්ක් එකක්. මෙතනදී අපි දෙන හිතපු නැති විදිහට සර්ප්‍රයිස් වුණා. මොකද අපි හිතුවේ මේක නිකන් චොකලට් එකක් කියලා. ඒ වුණාට මේක කද්දි තමයි තේරුනේ මේක ඇතුලේ මේ අයිස්ක්‍රීම් වගේ අයිටම් එකක් තියෙන කියලා. ඒ මිල්ක් එක නිකන් අයිස්ක්‍රීම් ගතිය නිසාම මේකට වෙනම රසක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී මේ බණී කියන්නේ මේකේ තියෙන අයිස්ක්‍රීම් කියලා. මේ වොෆල් එක මම ට්‍රයි කරා. ඉතින් මේ වොෆල් එක කන්න කලින් මම මුලින්ම කරේ චොකලට් එක ඇත්තටම රසද කියලා බලන්න ට්‍රයි කරපු එක. කද්දි තමයි මටත් තේරුනේ බණී කිව්වා වගේම මේක ඇතුලේ තියෙන මේ අයිස්ක්‍රීම් එක නැත්නම් මිල්කි ගතිය ඇත්තටම මාරම රසයි. මම නම් හිතන්නේ ඔයගලන්ට මේක එළියේදී කන්න පුළුවන් තැනක් තියෙනවා කියලා. ඒ හින්දා මොකද මෙරන් ඩයිනේට ඇවිල්ලා මේ අයිටම් එක අරගන්න. ඉතින් දෙන්නත් එකම ගෙදලා චොකලට්ස් එක ඉවර කරායන් පස්සේ ඉතින් මම වොෆල් එක ට්‍රයි කරා. වොෆල් එකත් ඉතින් ඉවර වෙනකම්ම කෑවා. ඉතින් අත්‍තරම මාරම රසයි මේ වොෆල් එකේ ඉඳන් හැමදේම. ඒ වගේම තමයි මෙතන දින හැම අයිටම් එකම පිරිසිදු විදිහට මේගොල්ලෝ සර්ව් කරනවා. ඉතින් මේ විදිහට තමයි මෙරන් ඩයින් එක්ස්පීරියන්ස් එක අපි ඔයගලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝකින් හම් වෙනකන් ගිහින් එන්න මේ හනි බනි බ්ලොග්ස්.